දෑහිතකාමී පෙරගමන් කරුවන්ගේ විද්‍යුත්තා මන්ත්‍රණය. හරිත මන්සල. අද අපි සම්බන්ධ වෙනවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. වසර ගණනාවක් තිස්සේ හරිත මන්සල වැඩසටහනට සම්පත්දායකත්වයේ සපයමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තමන් මේ කාලයට ගැලපෙන විදිහට කොයි වගේ කෘෂිකාර්මික කටයුතුවල නියලී සිටිනවාද, කෘෂි ව්‍යවසායකින්ට අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කොයි වගේ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙන්නට පුළුවන්ද, ඔවුන් ආර්ථිකවත් ව්‍යවසායකින් පිරිසක් විදිහට සංවර්ධනය කරගෙන යාමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මොන වගේ දායකත්වයක් දෙන්න පුළුවන්ද කියන කාරණය අපි පසුගිය සාකච්ඡාවලදී අවධාරණය කළා. මේ වරසන් මාලාවේ තවත් එක් වරසනක් විදිහට තමයි අද දවසේ බ්‍රහස්පතින්දා ගුවන් විදුලි ගොවිසේවාවේ අන්තර්ජාල ගුවන් විදුලිය කෘෂි රේඩියෝ මැදිරියත් එක්ක ඔබව සම්බන්ධ කරන්නට අපි දැන් කටයුතු කරන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්පත්දායකත්වයත් සමග. අද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මාතලේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරේෂණ හා සංවර්ධන සහකාර රෝහණ දොරගම මහතා අපත් සමග සම්බන්ධ වෙනවා. රෝහණ දොරගම මහත්මයා මේ අපේ මැදිරියට පැමිණි මං හිතන්නේ මීට කලින් පැමිණලා තියෙනවා. හොඳයි, ආයුබෝවන්, සුබ උදෑසනක්. ආයුබෝවන්. අද ඔබ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපනයන කෘෂිකර්ම භෝග ගැන කතා කරනකොට ප්‍රමුඛවම නේද මුලින්ම කියවෙන අපනයන කෘෂිකාර්මික භෝගයක් තමයි ගම්මිරිස් කියලා කියන්නේ. අපි කවුරුත් අපේ ආහාර වේල රසවත් කර ගැනීම සඳහා ওই මිරිස් වලට අමතරව ගම්මිරිස් භාවිත කරන අවස්ථා බොහෝමයක් තියෙනවා. මොකද ගම්මිරිස් වල තියෙන්නේ සුවිශේෂී රසයක්, සුවිශේෂී සුවඳක්, සුවිශේෂී වටිනාකමක්. ඒ වගේම අපනයන කෘෂිකර්ම භෝග අතර අපට ජාත්‍යන්තර වශයෙන් වෙළඳපොළේ හොඳ නමක් අපේ රටට දිනා ගැනීමට ගම්මිරිස් භෝගය සමග සම්බන්ධ වීම හේතුවක් වෙලා තිබෙනවා. අපිට දකින්න පුළුවන් දැන් මේ ගෙවතු මට්ටමින් කරන වගාවන් වල වගේම මේ වාණිජ මට්ටමින් කරන වගාවන් වල කාලයකට පස්සේ ටිකක් රෑන් පිරිලා බොහොම ලස්සනට පළදරපු කාලයක් උදා වෙලා තිබෙනවා. දැන් ඔබ මේ ක්ෂේත්‍රයේ නිලධාරියෙක් විදිහට වර්තමානයේ ගම්මිරිස් පළදාව ගැන මොන වගේ අදහසක්ද ඉදිරිපත් කරන්න පුළුවන්? ඔව්, ඇත්තටම මේ පහුගිය අවුරුදු 4-5 ගත්තොත් එහෙම ගම්මිරිස් කියන භෝගයට අපි විශේෂයෙන්ම මාතලේ නුවර ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගම්මිරිස් භෝගයේ අසන්න ආවේ නැහැ. ඇත්තටම බොහොම අඩු ප්‍රමාණයක් තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයෙන්, ඉතාම සුළු ප්‍රමාණයක් තමයි අසන්න ආවේ. මේ අර අපි බලාපොරොත්තු වෙන මේ යහපත් අර ප්‍රමිතිය අසන්නක් ලැබුණ නැහැ. ඉතින් මේකට ප්‍රධාන හේතුවක් උනේ මේ දේශගුණික කාලගුණික විපර්යාස තමයි. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන විදිහට වැස්ස සහ අවුව වෙනස් වෙලා අපිට මේ භෝගයට සුදුසු ලෙස ලැබුණ නැහැ. ප්‍රධාන වශයෙන්ම දීර්ඝකාලීනව අපි පහුගිය අවුරුදු 4-5 බැලුවොත් එහෙම අපිට අවුව අවශ්‍ය වෙලාවට, ඒ කියන්නේ ගම්මිරිස්වල අසන ලබා ගැනීමට ඒ භෝගයට පීඩාවක් ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ අගෝස්තු මාසේ සැප්තැම්බර් මාසය විතර, ඒ කියන්නේ වැල් හංග වෙලා වැල් පීඩාවකට ලක් වුණොත් තමයි පළදරන් ඒත් එක්කම එන වැස්සත් එක්ක. නමුත් අපි පහුගිය අවුරුදු 5-4 කාලෙත් දැක්කොත් එහෙම එක දිගටම වර්ෂාපතනයක් තමයි අපි මේ තෙත් කලාපයේ මේ අතරමැදි කලාපවල දැක්කේ. ඒ කියන්නේ කඩින් කඩ මේ වර්ෂාව නොකැඩී එක දිගටම පැවතුනා. ඉතින් අපිට අර වැස්ස අනවශ්‍ය වෙලාවෙදිත් වැස්ස තිබ්බා. ඒ නිසා මේ වගේ කාලවල අනිත් එක පරිසර දිහා බැලුවොත් එහෙම නිතරම වලාකුළුලින් බරිත ආලෝක තත්ත්වය අඩු, ඉතින් ගස්වල අසන්න අඩු වෙන අනේ වගේ තත්ත්වයන් ගොඩාක් මේ නිරීක්ෂණය කරා. ඉතින් මේ වගේ තත්ත්වයන් යටතේ ගම්මිරිස් වලට ඉතාම අහිතකර තත්ත්වයක් තමයි තිබ්බේ. එතකොට එයා කලාතුරකින් කරල් ටිකක් ඇල්ලුවත් ඒ වාර අපි බලාපොරොත්තු තරම් ඵලදායීතාවයකින් තිබ්බේ නැහැ. කොහොමුණත් මේ පහුගිය වර්ෂයේ, කියන්නේ 2023 වර්ෂයේදී අගෝස්තු මාසේ ලොකු නිගයක්, ඒ කියන්නේ ලොකු පෑවිල්ලක් ආවා අපිට. එතනද මාසයක් දෙකක් ලොකු පෑවිල්ලක් තිබ්බා. මෙන්න මේ පෑවිල්ල හේතු කොටගෙන අපේ අසන්න නොලැබුණු සෑම වගාවකම ඉතාම හොඳ මේ ඵල, ඒ කියන්නේ රෑන් ඇදලා මල් ඇදලා ඵල හට ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වුණා. ඉතින් මේක තමයි අපි කියන්නේ මේ අවුරුදු ගානකට පස්සේ අපි මේ වගාකරුවන්ගේ ඉඩම් වල, මේ කියන්නේ වගාකරු සතුටු වුණා, ඒ කියන්නේ හොඳ අසන්නක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන ඒ කට්ටිය බොහොම සන්තෝෂමත් වුණා මේ තත්ත්වය නිසා. හරි, දුර්ග මහත්මයා, මේ දැන් ඔබ කියන කතාවට අනුව අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි ගහට යම්කිසි ස්ට්‍රෙස් එකක් ආවොත්, අර තාපය, සූර්යාලෝකයෙන් යම්කිසි පීඩනයක් ආවොත් ඒක
පුෂ්ප පිපීම උත්තේජනය කිරීමට වගේම අස්වැන්න වැඩි වීම සඳහා බලපානවා කියන කාරණේ. දැන් ඒක ඔය මේ 2023 අවුරුද්දේ අගභාගයේදී පාරිසරික වශයෙන් මේ වගාවට ලැබිලා තිබෙනවා. ඒත් එක්කම අපි පොඩ්ඩක් අපි බොහොම රත් කරපු තවත් ප්‍රශ්නයකාරී තත්ත්වයක් බවට පත් වුණේ දැන් පහුගිය කාලේ. දැන් මේ වැස්ස මේ එක ලංකාවේ නිකන් අක්‍රමවත් විදිහට එක එක ප්‍රදේශවලට දැන් දවස් ගානක ඉඳන් වැස්ස පටන්ගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ මහනුවර ආශ්‍රිත ප්‍රදේශවලට නම් ටිකක් දැනෙන්න වැස්සක් ආවේ දැන් දවස් 3-4කට කලින් වගේ. දැන් ඒ වැස්සට කලින් රෑන් ඇදලත් තියෙනවා, අස්වැන්න වැඩි වගේත් අපිට ගස්වල දකින්න පුළුවන්. ඒකට සතුටක් ලැබුවා. හැබැයි දැඩි අවුරස්මියක් දකින්න ලැබුණා අපිට. මේ ගෙදර ඇතුලේ එළියවත් ඉන්න බැරි තත්ත්වයක්නේ. නිකන් වැල් පවා, ලොකු පළතුරු ගස් පවා හාමත් වෙන තත්ත්වයක් දකින්න ලැබුණා. දැන් වාසනාවට නේද දැන් මේ වැස්ස ආවේ. දැන් බැරි වෙලාවත් ඔය තාපය, තද ගතිය සූර්යාලෝකයේ දිගටම පැවතුනා නම් එහෙම මේ නියඟ තත්ත්වය අපට අර හොඳයි වැඩි කාලයකට පස්සේ හොඳ අස්වැන්නක් ලබා ගත්තා කියලා හිතන්න ඉඩ නැති වෙන්න ඉඩ තිබුණා නේද? යන්තම් ඒක බේරුණාද වැල් ටික? මට නිකන් එහෙම හිතෙනවා. ඔව්, මෙහෙමයි. දැන් අර ගම්මිරිසගාවේදී යලමහ කියන්නේ වැහි ටිකයි අන්තර්මෝසම් වැහි දෙකයි ওই ටික අපි හරියට සක්‍රිය වෙනවා නම් අපේ වගාවනට එච්චර ලොකු බලපෑමක් නෑ. අපි සාමාන්‍යයෙන් ජල සම්පාදනය කරලා ගම්මිරිසගාවක් කරනවා නම් කරන්නේ උතුරු මැද පළාත්වල සහ උතුරු පළාත්වල විතරමයි. අපේ අනිත් පළාත්වල අපේ මේ සාමාන්‍ය පාරිසරික තත්ත්වයන් යටතේ තමයි මේ වගාව සිද්ධ වෙන්නේ. මහා පරිමාණය වුණත් ගෙවතු වුණත් කියන්නේ ජල සම්පාදනයක් එහෙම කරන්නේ නෑ. කියන්නේ එහෙම අවශ්‍යතාවයකුත් නෑ. මොකද ඒක ඒ බෝගේ සැකසීලා තියෙන්නේ, ඒ බෝගේ හැදිලා තියෙන්නේ ඒ පාරිසරික තත්ත්වයන් වලට තමයි. ඉතින් ඒ පාරිසරික තත්ත්වයන් පහුගිය කාලේ සිදුණු මේ කාලගුණික විපර්යාස නිසා මේ බෝගොල අර සාමාන්‍ය තත්ත්වෙන් වෙනස් වෙලා ඊට පස්සේ ඒ බෝගොලට බලපෑවා. ඒක තමයි වුනේ. ඒත් එක්කම දැන් ඒකේ අනිත් පැත්ත සිද්ධ වෙනවා. වැස්ස බලාපොරොත්තු වෙන්න ඕන කාලවලදී වැස්ස නොලැබී යෑම, ඒකත් ලොකු පාරිසරික ගැටලුවක් සහ අපේ බෝගොල්ට ඒකත් බලපානවා. ඉතින් මම මේක විස්තර කරගෙන යන්නම්. මේකෙදි කොහොමද වෙන්නේ, මේක මොකද්ද වෙන්නේ සහ මේ නිසා වෙන බලපෑම මොකද්ද කියන එක අපි කතා කරමු මේත් එක්කම. ඔව්, අපි එතකොට දැන් සමස්තයක් වශයෙන් ගත්තාම අස්වැන්න හොඳ කාලයක් ගම්මිරිසවලට ලැබිලා තිබෙනවා. ඒකට හේතුව තමයි අර ගිය අවුරුද්දේ ඇතිවුණු වියලි තත්ත්වය සහ මේ වන විට අපේ ගස්වැල් ආරක්ෂා කරන විදිහේ වර්ෂා තත්ත්වයක් පැවතීම. හොඳයි, ඒ හිතකර තත්ත්වයන් යටතේ තමයි මේක අපිට ලැබුණේ. අපි බැලුවොත් එහෙම දැන් මේ කරල් සංඛ්‍යාව වැඩිවීම, එහෙම නැත්නම් අස්වැන්න වැඩිවීම සමහර වෙලාවට තියෙනවනේ නේද? දැන් දුර්ගම් මහත්තයා අර ප්‍රභේද 90 දැන් කරල් ගාන වැඩි වෙනවා කියන කතාව වෙනම කතාවක්, කරලක තියෙන බීජ ගාන වැඩි වෙනවා කියන එක වෙනම කතාවක් නේ. ওই ආකාර දෙකෙන්ම අස්වැන්න වැඩි වෙනවා. මේ පාරිසරික තත්ත්වයන්ට අමතරව මේ වගේ අස්වැන්නක්, මේ වගේ බලදාවක් ඇති වෙන්නට අපිට වෙන බලපාන හේතු මොනවද? දැන් අපේ පෝෂණයත් එතෙන්ට බලපානවද? ඇත්තරම මේකේ ගම්රිස් කියන්නේ මේ ගැන කාරණා වශයෙන් කතා කරනවා නම් ගොඩාක් කාරණා කතා කරන් තියෙනවා. පාරිසරික තත්ත්වය කියන්නේ එක කාරණයක් විතරයි. ඊට අමතරව මේ වැල්වල තියෙන නිරෝගීමත් භාවය, වැල්වල ඇතුලේ තියෙන පෝෂණ තත්ත්වය, පසෙන් ගන්න පුළුවන් ජල ප්‍රමාණය සහ පසෙන් ගන්න පුළුවන් පෝෂණය, මේ වගේ කාරණා සහ මේ නඩත්තු කිරිලි, විශේෂයෙන්ම ගිනිසිරිය අපි ගොඩාක් අපේ ගම්මිරිස් වගා අපේ රටේ නම් කරන්නේ ගිනිසිරිය කියන සාකය ආධාර කරගෙන. ඒ කියන්නේ ආධාර සාකයක් මතනේ අපේ ගම්මිරිස් වගාව යන්නේ. එතකොට ඔය ආධාර සාකයේ නඩත්තුව සහ ගම්මිරිස් වැලේ නඩත්තුව ඔන්න එක කියන කාරණා නිවැරදි කාර්වල නිවැරදි ක්‍රමයට සිද්ධ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම වෙන්නේ අර පාරිසරික තත්ත්වය එකක් හරි වෙනස් වුණොත් එහෙම මේක අස්වැන්න ඇත්තටම බලපානවා. සමහරට අස්වැන්න නොලැබී යෑම, සමහරට අස්වැන්න අඩුවීම, මේ වගේ කාරණා ගොඩක් වෙනවා. ඉතින් මේ අර පාරිසරික තත්ත්වයේ අර ඔක්කොම හරියට කරගෙන පාරිසරික තත්ත්වයේ නොලැබුණොත් එහෙම ඒත් අස්වැන්න එන්නේ නැහැ. හැබැයි පාරිසරික තත්ත්වයේ හොඳ තියෙද්දි අර මේ අපි කරන්න ඕන නඩත්තු කටයුතු ටික නොකරුනොත් ඒත් අසනට බලපානවා. ඉතින් මේ ඒකාබද්ධ ප්‍රවේශයකින් යන්න ඕන නේද? ඉතින් මේ වෙලාවේදී අපි දැන් අර ගිය අපි කතා කරගිය අගෝස්තු මාසයේ සැප්තැම්බර් මාසයේ හොඳටම අවු ආවනේ. ඇවිල්ලා අපිට හොඳට මේ ගම්මිරිසල් වලට පීඩාව ලැබුණා. ලැබිලා ඒත් එක්කම මහවර්ෂාව ඇති වුණා. ඉතින් මේ මහවර්ෂාවත් එක්කම අපි බලාපොරොත්තු වුණු විදිහටම ගම්මිරිස සාකවල මල් පිපිලා පළ හටගත්තා. ඒත් එක්කම පරාගෙන හොඳින් සිද්ධ වුණා. හැබැයි ඉතින් මේ වැස්සත් අපි හිතුවට වැඩිය වැඩිපුර ලැබුණා. ඒ කියන්නේ අපි දෙසැම්බර් ජනවාරි වෙන දෙසැම්බර් අග විතර ගම්ම මං හිතන්නේ මාතලේ පැතිවල සහ අනිත් පැතිවලට, ඒ කියන්නේ මේ ස්වභාවික ගම්මිරිස හදන පැතිවලට වැස්ස අධිකව ලැබුණා. මෙන්න මේ අධික ලැබීම නිසා උල්දිතම් වෙන්දර දකින්න නැති තත්ත්වයේ උල්දි තත්ත්වයන් මේ පොළොවේ මතු වුණා. ඉතින් අපි දැක්කා අර කඳුකර ප්‍රදේශවල සමහරවල ඒ කියන්නේ ජනවාරි පෙරවෙනකම් අර මේ උල්දි කියන්නේ ඇලි වගේ හැදිලා ගංගාවල් වගේ හැදිලා උල්පත් මතු වෙලා වැඩිපුර ජලය පොළොවේ තිබුණා.
මෙන්න මේ කාරණේ නිසා අපි හිතන්නේ කියන අධිකව ජලය ලැබීමත් ඒ කියන්නේ පොළොවට හොඳ නැහැ. ඒ කියන්නේ ඒ නිසා පොළොවේ යට තියෙන මුල් ටිකට ඒ කියන්නේ අභ්‍යන්තරව ඒ කියන්නේ ටිකක් ගැඹුරින් තියෙන මුල් වලට බලපෑවා මේක. මේ නිසා ඒ කියන්නේ සති ගානක් මාස ගානක් අර පොළොවේ ජලයෙන් තෙත් වෙලා තිබෙන නිසා මේ යට තියෙන මුල් වලට ගොඩාක් බලපාලා ඒ මුල් කුණීමේ තත්ත්වයක් ඇති වුණා. ඉතින් මේක රැකිලා තිබ්බේ අර මතුපිට තියෙන මූල මණ්ඩලයේ හින්දා තමයි. ඉතින් මේ මුල් වලට හානි සිද්ධ වීම නිසා ඒත් එක්කම ඒවට දිලීර ආසාදනක් මතුවෙනවා. අපි කියනවා පයිටොප්තරා වගේ රෝග ඇවිල්ලා ඊට පස්සේ කහවීමේ රෝග තත්ත්වයන් ගොඩක් තැන්වල දකින්න ලැබුණා. ඉතින් මේවා පාලනය කරගන්න අපි කියන විදිහට අර ඉස්සරහන් අපි මිගම්බිසගාවක් යනකොට හොඳට කාණු පද්ධතියක් දාලා ගල් වැටි දාලා පාංශු සංරක්ෂණ ක්‍රම ටික හරියට අනුගමනය කරා නම් මේකේ තියෙන අමතර ජලය බැස ගිහිල්ලා ඒ අර මුල් වලට තියෙන හානිය අවම කරගන්න තිබ්බා. හැබැයි දැන් තියෙන තත්ත්වය අනුව මිනිස්සු වැඩි මේ වගාව නඩත්තු කරන්නේ අසන්නක් ආවොත් ඒක නෙලා ගන්නවා හැරෙන්න මේ වගාවට. එයාලා ඇත්තටම ලොකු අසන්නක් ආපුවම ලොකු ආදායම ලබනවා. නමුත් ඒකෙන් කොටසක්වත් මේ මිනිස්සු නැවත මේ වගාවට යොමු කරන්නේ නැති එකේ බලපෑම අපිට දැනෙනවා දැන්. දැන් අර මේ ඔබ කියපු අර පසුගිය පාරිසරික තත්ත්වයන් ගම්මිරිස ගාවට හිතකර වලපපු ආකාරය තමයි තිබ්බේ. දැන් දොරගම් මහත්තයා මේද මේ දවස්වල වහිනවා. දැන් උන කරල් තියෙනවා, කරල් පැහිගෙන එන්නේ. තාම දැන් අපිට දකින්න තියෙන මේ මහනුවර වටපිටාව ගැන හිතුවොත් එහෙම තව පැහෙන්න කල් යනවා ටිකක්. හර නියම තත්ත්වයට ගන්න මේ කාලේ වහින එක අහිතකරද? කරල් තියද්දි වහින එක නෑ. මේ ප්‍රශ්නයක් වුණා අපිට දැන් දෙසැම්බර් වලින් පස්සේ. ඊළඟට අපි පාරිසරික තත්ත්වය කල්පනා කරගෙන ආවම ජනවාරි විතරේ ඉඳන් අපිට වැස්ස නොලැබීම කියන එක. يعني අප්‍රේල් අපි අවුරුදු වැස්ස සාමාන්‍ය අපි බලාපොරොත්තු වෙනනේ අර මේ අකුණු සහිත වැහි يعني බක්මහා අකුණු කියලා කියනවනේ. ඒ මොනවත්ම නෑ. يعني අවුරුද්දක් පහු වෙලා මේ මාසේ දැන් මේ මාසේ මුල තමයි අපිට සාමාන්‍ය වැස්සක් දැක්කේ. මේ 10 8 10 විතර තමයි අපි වැස්ස ආවේ. එතකොට මේ දීර්ඝ කාලයක අවුරුදු මේ කියන්නේ මාස 4ක 3කට එහා සහ මේ එල්ලිනෝ තත්ත්වය නිසා අධික උෂ්ණත්වයක් මේ පාරිසරික මත රැඳුණා. ඒ නිසා පොළවේ තිබ්බ ජලය ඉක්මනින් වාෂ්පෙලා ගිහිල්ලා මේ අපේ ගම්මිරිස් වගාවට විතර නෙමෙයි හැම භෝගිටම තදින් බලපෑවා. ඉතින් මේ නිසා අර ගම්මිරිස් රෝගී තත්ත්වයට අමතර මුල් වල ඇති වුණ රෝගී තත්ත්වයට අමතරව අනිත් පැත්තෙන් බැටගාව උෂ්ණත්වය නිසා අපි දන්නවා ඕනම ගහකට මේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගියාම සෙල්සියස් 35කට එහා ගියාම ඒකේ ස්වභාවික ක්‍රියාකාරීත්වය නවතිනවා. ඒ තත්ත්වයේ මේ ගස් වලට දැන 35ට එහා ගිහපු අවස්ථාවක් තියෙනවා. මේවා 39 40 කිට් වෙන ලංකාවේ උෂ්ණත්වයේ ඉහළ ගිහින් තිබ්බා. ඉතින් මේ නිසා අපි බලාපොරොත්තු වෙන ගැන්නේ උතුර පොළවේ වතුරත් නැහැ, ඉහළින් අවසරත් වැඩි. ඒ නිසා ගස් වල ස්වභාවික ක්‍රියාකාරීත්වය නවතිනවා. ඒ නිසා කහපාට වීම, කොළ කහවීම, කොළ හැලීම මෙන්න මේ වගේ තත්ත්වයන් දැකින් සමහර ගොඩක් කියන්නේ වතුර කඳුකර ප්‍රදේශ වල වතුර නැති වෙනකොට ගස් මිය යෑම පවා දක්නට ලැබෙනවා. ඉතින් මේවා මේ අපි බලාපොරොත්තු වෙන තත්ත්වයේ සීමාවන් පන්නලා ගිහින් තිබ්බේ. ඒ නිසා දැන් අපි දැන් ගහක ක්‍රියාකාරීත්වයක් නැති වුණාම ක්‍රියාකාරී තත්ත්වයෙන් බැහැර වුණාම පස්සේ එයාගේ මල් හරිය අසන්න හරිය හටගෙන තිබුණත් ඒක නිවැරදිව පුරව ගන්න. ඒ කියන්නේ නිවැරදි අස්සන්නක් ඒ අපි බලාපොරොත්තු වෙන ඒ ගෙඩියක වුණත් ඵලයක වුණත් නිවැරදි බරක් තියනවා, නිවැරදි පරිමාවක් තියනවා, මෙන්න මේවා සම්පූර්ණ කරගන්නේ. ඒ නිසා කියන්නේ අර්ධ වශයෙන් තමයි මේකේ ජීවි ක්‍රියාකාරීත්වය පවත්වාගන්නේ. එතකොට අපි දැන් වැස්ස ලැබෙනවා. නමුත් අර පහුගිය කාලේ සිද්ධ වුණු බලපෑම නිසා ඒකේ අපි බලාපොරොත්තු වෙන්නේ දැන් අපි අන්තිමට අපි කියනවානේ මේකේ සාමාන්‍යයෙන් හොඳ ගම්මිරිස් වර්ග ක්ලාස් වන එහෙම නැත්නම් නම්බර් 1 එකේ ගම්මිරිස් අස්සන් එක තියෙන්නේ ලීටරයක බර ග්‍රෑම් 550ක් කියන එක ලංකාවේ ගම්මිරිස් වල. ඉතින් අපි ඒක තමයි ලෝකෙට මේ කියන්නේ බ්‍රෑන්ඩ් කරන්නේ අපි අපේ ගම්මිරිස් වල මෙච්චර බරක් තියෙනවා ලීටරයක කියන එක. ලෝකේ අනිත් රටවල නැති අපේ රටේ තියෙන ආවේනික ලක්ෂණයක් තමයි ඔක. කියන්නේ බර වැඩි ලීටරයක පරිමාවක. ඉතින් ගොඩක් රටවල මේ 550ට ගන්න බෑ. ඉතින් අපේ ගම්මිරිස් වල ඒ ලක්ෂණේ හින්දා තමයි අපිට වැඩිපුර ලෝකෙන් ඉල්ලුමක් ලැබෙන්නේ. ඉතින් මේ තත්ත්වය ලැබෙන්න නම් අපි කියන විදිහට අර මේ කියන්නේ ජලය මේ පොළොවට තියෙන්න ඕනේ. ඉතින් මේක දීර්ඝ කාලීන මාස 4ක් විතර වැස්සනෝ ලැබුණාන් පස්සේ පොළොවත් වෙයිලා ගියන් පස්සේ ගම්මිරිස් වැල් වල තියෙන ස්වභාවික ක්‍රියාකාරීත්වයෙන් අඩපණ වෙනවා. ඉතින් එතකොට වෙන්නේ අර වැල් වල තියෙන මේ ශක්තිය නැහැ යට ගෙඩි පුරව ගන්න. එහෙම වුණාම මේ කරල් අපි කිව්වා මේක දීර්ඝකාලීනව මේක තිබ්බොත් එහෙම ගම්මිරිසලේ අස්සන්න අපි අර හැදුන කරල් වලින් 100ට ගානක් 120ක් 30ක් ආපහු හලනවා බිමට. මොකද ගහේ දරා ගන්න බෑ යාට. ඉතින් එතන ඒක පාඩුවක් වුණා. දෙවෙනි පාඩුව තමයි මේ වැල් වල හැදුන ඉතුරු වෙලා තියෙන කරල් වලත් අර නිවැරදි මේ පෝෂණ තත්ත්වේ නැති හින්දා ඒවල මේ කියන්නේ ක්වොලිටි අපි කියන්නේ ගුණාත්මකභාවය අඩුයි. ඒ වගේ තව ගොඩක් කාරණා අපි කතා කරන්න තියෙනවා මේකේ මේ මෙත් එක සිද්ධ වෙලා තියෙන මේ හේතු.
හිතවතුනි, වේලාව 10:05 වෙලා විනාඩි 23යි. අද හරිත මන්සල වැඩසටහන සමගින් ඔබ සම්බන්ධ වී සිටින්නේ. හරිත මන්සල වැඩසටහන සඳහා අද කෘෂි රේඩියෝ වෙත සම්පත්දායකත්වය ලබා දෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජනය කරමින් පරිේශන හා සංවර්ධන සහකාර රෝහණ දොරගම මහතා අද අපත් එක්ක සංවාදයට එකතු වෙනවා. ඉහළ අස්වැන්නක්, ගුණාත්මක අස්වැන්නක් සඳහා ගම්බිරි සගාව පවත්වාගෙන යාමේදී ඔබ අවධානය යොමු කළ යුතු පාරිසරික වෙනස්වීම් සහ ඒවට හැඩගැහෙමින් අපි කොයි ආකාරයටද අපේ වගාවන් නඩත්තු කරගත යුත්තේ කියන කාරණය පිළිබඳව ඔබට කරුණු පැහැදිලි කරන්න. අපි ගීතමය විරාමයක් අරගෙන සාකච්ඡාවේ ඉදිරි ටිකට යන්නටයි බලාපොරොත්තු වෙන්නේ. Ran dahaliya bindu bindu Ran dahaliya bindu bindu Isuru suwanda randu randu Isuru suwanda randu randu Ran dahaliya bindu bindu Isuru suwanda randu randu Gatu nihara gayamu ran goya me sindu sindu Ran goya me sindu sindu Ran goya me sindu sindu Dati ran walal dange gela bendi ran mal age ran koyami nelana nange siriyavai ratata mage දෙබුණේ හේ න්‍යායවල් අපේ අපොච්චලාගේ කාලේ වෙනකොට ඒවා අක්කර ගන්නට බැස්සා. අපේ නුත් පාසේ දැන් අලුත් කාලේ පරිජස් දෙක තුනක ඉඳන් ගෑල් ලබ් වෙලා වේන දෙක් මානක යායකින් ගෙතගත්තු දේ කොහොම හොයන්ටද මන්ද ආයිබුවන්. කාලයාගේ ඇවෑමෙන් උරුම වූ බිම් කැබැල්ලකට හිත්පිත් ඇතිව ලෝකය වෙනස් කළ මිනිසුන්ගේ තාක්ෂණය මුසුකොට යායක රන්කරල් නෙලාගන්නා මග කියා දෙන අස්වැන්න.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ මහනුවර ඒකකය. කඳුරට ගුවන්විදුලියෙන් සිකුරාදා උදේ 8:00 ඇරඹෙන හෝරාව වෙන්කොට කැත්තට උදැල්ලට හිතැත්තන් වෙනුවෙන් ඉටුකරන විසල් මෙහෙවර. අස්වැන්න කෘෂිකාර්මික වැඩසටහන. හැම සිකුරාදාවකම පෙරවරු 8:00 සිට 9:00 දක්වා. අස්වැන්න. www.krushiradio.lk දෑහිතකාමී පෙරගමන්කරුවන්ගේ විද්‍යුත් ආමන්ත්‍රණය. හරිත මන්සල. අයිබෝන් යලිත් හරිත මන්සල වැඩස්ථාන සමගින් ඔබ සම්බන්ධ වෙමින් සිටිනවා. අද අපි කතා කරමින් සිටියේ ගම්මිරිස් වගාව සාර්ථකව නඩත්තු කරගනිමින් ඉහළ ඵලදායක ලබා ගැනීම සඳහා ඔබ සැලකිලිමත් විය යුත්තේ කුමන කරුණු පිළිබඳවද කියන කාරණය සම්බන්ධයෙන්. අපේ අද සම්පත්දායකත්වය ලබා දුන්න පරිශන හා සංවර්ධන සහකාර රෝහණ දුර්ගම් මහත්මයා සඳහන් කරා කාලගුණය අපි බලාපොරොත්තු වෙන පරිදි ලැබුණොත් හොඳයි මෙන්න මේ විදිහට. නමුත් පහුගිය කාලගුණයෙන් අපිට ඇතිවෙච්ච තර්ජනාත්මක වටපිටාව නිසා අපේ වගාවට සිදුවෙච්චි අවාසිදායක තත්ත්වයන් මොනවද කියන කාරණය. හොඳයි රෝහණ මහත්මයා, අපි පොඩ්ඩක් කතා කරමු. කාලගුණික දේශගුණික තත්ත්වයන් නම් අපිට පාලනය කරන්නට බැහැ. හැබැයි විශේෂයෙන්ම ගම්මිරිස් වගාවේදී අපි කොයි වගාවටත් සැලකුවත්නේ අපිට ප්‍රතිකාර හම්බෙන්නේ. අපේ ජනතාව වැඩිපුරම දැන් ඔය එළවලු වගාවක් වගේ නිරත වෙන ගොවි ජනතාව නම් ඔවුන් බොහොම කෙටි කාලයක් තුල මාස 3-4 ගලවන වගාවක් නිසා ඒකට නිසකලට බිම් සකස් කිරීමේ කටයුතු කරලා පොහොර ඊට පස්සේ ඊට අදාළ කෘෂිසාන ද්‍රව්‍ය භාවිත කිරීම වඩාත් කාර්යක්ෂමව කරනවා. ඊට පස්සේ ඒක අස්වැන්නත් ලාගෙන වගාව අය අලුත් වගාවක් අපිට දාන්නත් පුළුවන්. හැබැයි බහුවාර්ෂික භෝග විදිහට තියෙන අපනාන කෘෂිකාර්මික භෝගවල ගැන මේ කට්ටිය මෙහෙම හිතනවා අඩුයි. ඔවුන් දන්නවා ස්වභාවික පරිසරයේ වගා කරන්න පුළුවන්, පොහොර දැම්මෙන තත් කරලක් ගෙඩියක් කඩා ගන්න පුළුවන්. අපි ප්‍රතිකාර කරනවා, එහෙම නැත්නම් අවසාන ආපහු වගාවට ප්‍රතිචාර දක්වනවා අඩුයි. ලාභේ ලබා ගන්නට ඒ කාලේට විතරයි වත්තකටවත් යන්නේ. සමහරට පහන් සංරක්ෂණ ක්‍රම කරන්නේත් නැහැ. මේවට සමහර වෙලාවට අර කම්කරු වියදම නඩත්තු කරන්න යන වියදම හේතුවක් වෙන්නට පුළුවන්. නමුත් අපි කල්පනා කළ යුතු දෙයක් තමයි ස්වභාවිකව මේවට සිද්ධ වෙන්න තියෙන දේවල් වලට ඉඩ නොදී අපි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව මේවට සත්කාර කරොත්, මේවට නිසි නඩත්තු කටයුතු ක්‍රියාත්මක කළොත් එහෙම අපට බලාපොරොත්තු වෙනවට වඩා ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා කියන කාරණේ. එතකොට ගම්මිරිස් ගැන කතා කරොත් එහෙම ඔබ දැන් මේකට තියෙන බාධාකාරී සීමාකාරී ලක්ෂණ කීපයක්ම කිව්වා. පහුගිය කාලේ අපට ලබා ගන්න සිද්ධ වෙච්ච අමිහිරි අත්දැකීම් ගැනත් කිව්වා. මොන වගේ වත්පිළිවෙත් ගැනද අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට ඕනේ? ඔව්, ඇත්තරම ගම්මිරිස් වගාවේ අස්වැන්න ලබා ගැනීම සහ ලබාගත් අස්වැන්න නඩත්තු කරගෙන ගිහිල්ලා හොඳ අවසාන හොඳ අස්වැන්නක් ගන්න නම් මේ වගාවේ අපි කියන නඩත්තු ටික හරියටම කරගන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ කොච්චර කරල් ඇල්ලුවත් මගදී හැලිලා යන එකක් තමයි වෙන්නේ. එහෙම නැත්නම් අවසානයේදී මේක ගන්න පුළුවන් බර අඩු වෙනවා. ඔය වගේ කාරණා ගොඩක් වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් වළක්වා ගන්න නම් අපි කියන නිර්දේශයන් අපි කියන ඔබතුමා කියන වගාකරු වෙන යාළුවට ප්‍රායෝගික දැනීමක් තියෙනවා, අත්දැකීමක් තියෙනවා. මෙන්න මේවා කරොත් එහෙම මේකෙන් අසන එනවා කියන එක. ඉතින් ඒව තමයි අපි කියන්නේ ඒවා නිසි ලෙස අනුගමනය කරන්න කියලා. ඉතින් බොහෝ වෙලාවට අපි ගම්මිරිස් වගාවේ දැකලා තියෙනවා ගොඩක් ගොවින් පහුගිය අවුරුදු 2-3 අසන්න ලැබුණා නම් මේ අවුරුද්දේ ආයෙත් නැහැ කියන මතයේ ඉඳගෙන කප්පාදු කරන්න ඕන කාලෙදි කප්පාදු කරන්නේ නැතුව ඉන්නවා. يعني ඒකත් වියදම කියන්නේ පහුගිය අවුරුදු 2-3 කප්පාදු කරලා ඒවට සල්ලි වියදම් කරලා ඒ නිසා අසන්න ඇවිල්ලා නැහැ. ඒ නිසා වියදමක් දරලා තියෙන හින්දා මෙයාලට පාඩු වුණා කියලා හිතාගෙන මේ අසන්න නොලැබී මේ තත්ත්වය නිසා නඩතු අතහැරලා දාපු අවස්ථා ගොඩක් අපි දැකලා තියෙනවා. මේ නිසා තමයි අපේ ගම්මිරිස් නිසි ලෙස අස්වැන්න නොලැබෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි කියන්නේ මේකේ අපිට රටේ තියෙන මේ කියන්නේ දේශගුණ තත්ත්වය අනුව අගෝස්තු මාසයේ ගොඩක් පැතිවලට මේ පැවිල් එනවනේ. මෙන්න මේ අගෝස්තු සැප්තැම්බර් මාසවල අපි ගම්මිරිස් වල ඒ කියන්නේ සිටවල තියෙන ආධාරක සාක කප්පාදු කරන්නම ඕනේ. ඒ කරොත් තමයි ඒකේ කියන්නේ ඒ පීඩාව ලැබිලා මේ ගම්මිරිස් මල් හටගන්නේ. ඊළඟ ලැබෙන වැස්සත් එක්ක ගම්මිරිස් මල් හටගන්නේ. හැබැයි ඉතින් මේ ආධාරක සාකයේ විතරක්ම නෙමේ කප්පාදු කරන්න ඕනේ. අපි දන්නවා මේ අපේ ගම්මිරිස් වගාවල් තියෙන්නේ සාමාන්‍යයෙන් ඒ තියෙන වතු වල දැන් වෙනකොට ඉතින් අර වෙනත් ගස්, ඒ කියන්නේ ඉහළින් තියෙන වියන වගේ හැදිලා තියෙන ගසුත් ගොඩක් තියෙනවා.
ඒකනේ වෙනත් අමතර ගස් කැලෑ ගස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි විසින් හිටවපු ගස් වෙන්න පුළුවන්. මෙන්න මේව හැදිලා විරලා අපේ ගම්මිරිස්, ඒ කියන්නේ ගම්මිරිස් වලට ඉහෙලින් වියන වගේ වෙනත් සාක හැදිලා තියෙනවා. මෙන්න මේ නිසා අපි කොච්චර අපි ගම්මිරිස් ගිනි සිරා කපාදු කරා, අපි හැවුත් එහෙම කපාදු කරාද කියලා කපාදු කරා කියනවා. නමුත් අපි වත්තකට ගින් බැලුවොත් එහෙම ඒ වත්ත පිරිලා වෙනත් ගස් වලින් වැහිලා තියෙන්නේ. ඉතින් එතකොට අපි බලාපොරොත්තු වෙන අර පීඩාව ලබා ගන්නත් බෑ. ගම්මිරිස් වලකට නිවැරදි ආලෝක තත්ත්වයක් ලබා ගන්නත් බෑ. ඒ නිසා අපි කියන්නේ පුළුවන් තරම් ඔබගේ වත්තේ වෙනස් සාක, ඒ කියන්නේ අපි වගාවක වශයෙන් ගම්බිරිස් වවනවා නම් ඒ වෙනස් සාක තියාගැනීම ටිකක් අමාරුයි. එතකොට ඒව කප්පාදු කරලා ඉති අයින් කරලා පුළුවන් තරම් අවුව වට ගන්න ඕනේ. එහෙම නොවෙනවා නම් ඒ වෙනස් සාක වවනක, ඒ කියන්නේ අපි පැල දුන්න පළියට මිනිස්සු පැල බෙදීම වැඩසටහන යනවා. ඒතර තමන් දැනගන්න ඕනේ මේ වත්තේ ගම්බිරිස් තියෙනවා නම් අපි මේ තව ගොඩක් හැමතැනම අමතරව ගස් හිටවුවොත් එහෙම වෙන්නේ අපි බලාපොරොත්තු වෙන ගම්බිරිස් වගාවට ආලෝක නොලැබිලා ඉතින් ඒව විනාශ වීම තමයි අත්‍තරම වෙන්නේ. ඒ නිසා ඒව පුළුවන් තරම් පාලනය කරගන්න ඕනේ. ඒ ගසුත් පාලනය කරගන්න ඕනේ. කොහොම හරි දැන් ඊළඟට කප්පාදු කරන්න ගියාම අපි අගෝස්තු මාසේ ගොවින් සාමාන්‍ය පුරුද්දක් වශයෙන් අගෝස්තු සැප්තැම්බර් මාසවල තමයි කපන්නේ. සමහරවිට අපි දැක්කා පහුගිය අවුරුදු දෙක තුනේදී මේ අගෝස්තු සැප්තැම්බර් මාසෙ වැස්ස ලැබිලා තියෙනවා. වැස්ස ඇවිල්ලා. ඒ කියන්නේ එතකොට අපි කපාදු කරත් වැස්ස වැටුනොත් එහෙම වෙන්නේ ඒකෙන් පීඩාවක් එන්නේ නැහැ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ කපාදු කරා. නමුත් ඒ කපාදු කළ ටික දවසකින් ආයි වැහැලා. ඒ කියන්නේ දවස් සති දෙකක් සති තුනක් විතර පීඩාවක් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. එතකොට ගොවින් විසින් අපි එක්කෝ අපි දැනුවත් කරන්න ඕනේ, නැත්නම් ගොවින් විසින් දැනගන්න ඕනේ මේ වර්ෂාව, ඒ කියන්නේ වර්ෂාව පවතිනවා. නමුත් ඒකෙන් කෙටි කාලයක් පවතිනවා වැස්ස නැති කාලේ, කියන්නේ සති දෙක තුනක වැස්ස නැති කාලේ. ඒක හරියටම අපි ඉස්සර දිනදාසයෙන් බලාගෙන අගෝස්තු මාසේ කපනවා කියලා අපිට මේ අහවල් දවසේ කපනවා කියලා දැන් එනකොට අර වර්ෂාපතන ලොකු වෙනස් ලෝකේ වෙන නිසා හරියටම දින ගණන් මෙන්න මේ දවසේ කපන්න කියලා කියන්න බෑ. ඒක අපි දැනගන්න ඕනේ. වැස්ස නොලැබී තියෙන සති දෙක තුනක් තියෙනවා නම් අන්න ඒ කාලෙදි හරියටම ටක් ගාලා කපලා ඒක මදි, ඊට පස්සේ වැස්සක් එනවනේ. ඒ නිසා දැන් කප්පාදුවේදී අපි බලාපොරොත්තු වෙනවා ඉහෙලින් තියෙන සාකේ කොටස් වල පීඩාව ලබා දීම සහ මූලමණ්ඩලයට පීඩාව ලබා දෙන්න වෙනවා මේ තත්ත්වයටදී. එතකොට මූලමණ්ඩලයේ පීඩාව ලබා දෙනවා කියන්නේ මුල් ආශ්‍රිත තියෙන ජලය, ඒ කියන්නේ වතුර ප්‍රමාණය අඩු කරගන්න ඕනේ, තෙතමනේ අඩු කරගන්න ඕනේ. ඒ නිසා ඒ කියන්නේ කප්පාදුව දෙනකොට මල් උත්තේජනය සඳහා කප්පාදු වෙන කාලෙදී මූලමණ්ඩලයේ ආශ්‍රිතව පුළුවන් තරම් සුද්ධ බුද්ධ කරලා තියෙන තනකොළ අයින් කරලා වසුන් අයින් කරලා මුල් මණ්ඩලයට පීඩාව ලබා දෙන්න ඕනේ. එහෙම නොවුනොත් එන්නේ ඉහළ පීඩනය තිබ්බට මූල මණ්ඩලයේ පීඩාවක් නැහැ. මොකද පොළවේ හොඳට තෙතමනේ තියෙනවා. එහෙම වුණාම මල් උත්තේජනය කිරීමත් ටිකක් අමාරු වෙනවා. ඒ නිසා අපි අර ඉස්සර වගේ අර ඉහළින් විතරක් අතු ටික කපලා ගස් මුල් වලට දාන්න එපා කියලා තමයි දැන් ඒක ටිකක් පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද මේ පීඩාව ලැබුණාන් පස්සේ නැවත වසුන දාන්න ඕනේ. පීඩාව ලබා දෙනකන් පොළවත් වේල ගන්න පුළුවන් තරම් ඒක උත්සාහ කරන්න. කොහොමද ඒක කරන්නේ? ඇත්තටම දැන් අපි ඔබ කියන කතාව මට ඔබ ඒක පැහැදිලි කරන්නත් කලින් මේ ප්‍රශ්නේ ආවා. අතු කපන එක අපි කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ආලෝකය ලබා දීම නිසා ඒකෙන් පෝෂණයක් ලැබෙනවා. ග්ලිසීඩියා ශාකය කියන්නේ කෙලින්ම කාබනික ද්‍රව්‍ය නිෂ්පාදන කරන තැනක්. ඒ වගේම අපිට සෙවන ආධාර දෙකම ලබා දෙන තැනක්. දැන් කැපුවා. කැපුවට පස්සේ ඉතින් පහසුවට අපි කරන්නේ ළඟට ලංකරන එක තමයි. ඔබ කියන්නේ වත්තේ වෙනම ගොඩ ගහලා පස්සේ දාන්න කියලාද? ඇත්තටම දැන් අපි කියන්නේ කපන අතු ටික ගහ වටේට දාන්න වසුන දාන්න කියලානේ. නමුත් දැන් අපි ක්‍රියාකාරී අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම වසුනක් දැම්මොත් කියන්නේ වර්ෂා කාලෙක අපි කප්පාදු කරලා නම් ටික කෙටි කාලයක් සතියක දෙක අවුව වැටෙන කාලෙක නම් නමුත් පහුගිය කාලේ බලද්දී වැස්ස ලැබිලා නම් පොළොවේ සීතල තියෙනවා. පොළොවේ තෙතමනේ හොඳටම තියෙනවා. ඉතින් ගහේ පීඩාව පීඩන ලක් වෙන්න නම් මූලමණ්ඩලය පීඩන ලක් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි ගහට ස්ට්‍රෙස් එක ලැබෙන්නේ. ඉහලින් විතරක් අවු වෙනවා කියලා මූලමණ්ඩලය හොඳට සීතලට තෙතමනේට තිබ්බොත් පීඩාවකට ලක් වීම අඩුයි. ඒ නිසා අපි කියන්නේ දැන් පුළුවන් තරම් එතකොට කප්පාදු කරපු කොළ ටික අර වැටි අතර පිළිවෙලට ගොඩ ගහ ගන්න. ගොඩ ගහලා මූලමණ්ඩලයේ ආශ්‍රිතව තනකොළ කපලා අවුව වටන්න පොළොවටත්. එතකොට අන්න මූලමණ්ඩලයේ තර තෙතමනේ අඩු වෙලා ඊට පස්සේ පීඩාවකට ලක් වෙනවා. මෙන්න මේ පීඩාවට ලක් වුණාන් පස්සේ අපිට දැනෙනවා ගහ ටිකක් ගහ හම් වෙනවා, කහපාට ගතියක් තියෙනවා. අන්න ඒතර අපිට දැනෙනවා ගහ ටිකක් පීඩාවට පත් වෙලා තමයි තියෙන්නේ කියලා. හැබැයි මේත් එක්කම ඊළඟට වැස්සාපුවන් පස්සේ අපි කරන්න ඕනේ මේ පෝෂණය හදන්න ඕනේ පොළවේ. ඉතින් ගොඩක් වෙලාවට මේ අර අතු ටික දාලා ගියොත් ඒක එහෙම තමයි තියෙන්නේ. ඉතින් අර ඒ අන්නේ නඩත්තු කිරිලි ටික කරන්න ඕනේ. ඊට පස්සේ නැවත ගහ මුලට කොළ අතු ටික දාන්න ඕනේ, වසුන හදා ගන්න ඕනේ, මේ ටික කරන්න ඕනේ. ඉතින් මේ වගේ වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ ගොඩක් වෙලාවට මේ ගොවින් හිතනවා එකපාරක් කොළ අතු දාපුවම හරි කියලා. නමුත් ඇත්තටම අපි වසුනක් යොදන්න ඕන නම් වසුන යෙදීමේ අරමුණ තමයි වර්ෂා කාලෙදි කොහොමද පොළොවට වතුර ලැබෙනවා. හැබැයි වර්ෂාව අවසන් වුණාන් පස්සේ පොළොවේ තියෙන වතුර ටික පරිසම් කර ගැනීම තමයි වසුනකින් මේ බලාපොරොත්තු වෙන්නේ. ඇත්තම කතාව අපි දැන් ගෙදරක හොරෙක් පරිනකොට ගේ වහන්න ඕනේ, දොර වහන්න ඕනේ හොරා ඇවිල්ලා ගියාන් පස්සේද නැත්නම් මේ කියන්නේ හොරා එන්නේ ඉස්සෙල්ලාද? කියන්නේ අපි කියන්නේ දැන් කියන්නේ පොළොවේ වතුර තියෙන වෙලාවෙදි, කියන්නේ වැස්ස අවසානයි, කියන්නේ ජනවාරි මාසේ එනකොට වැස්ස අවසානයි. එතකොට
අපි ගොඩක් ගොවින් බලාපොරොත්තු වෙන්නේ පායන කාලදි වසුන දානවා. මේනකොට පොළවේ වතුර නැහැ. එතකොට ආරක්ෂා කරන්න දෙයක් නැහැ. ඒකේ රැක ගන්න දෙයක් නැහැ. වැස්ස අවසානයේදී තමයි අපි වසුන දාන්න ඕනේ. එතකොට ජනවාරි පෙබරවාරි සම වැස්ස අවසන් කියලා අපි තේරෙනවානේ. එතකොට හැබැයි පොළවේ වතුර හොඳට තියෙනවා. අන්න ඒ ටික ආරක්ෂා කරගන්න වසුන දාන්නම ඕනේ. ඉතින් මේ වගේ නඩත්තු කටයුතු අපි අවබෝධයෙන්ම කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේ වීලි තත්ත්වයන් යටතේ අපි කප්පාදු කරාට පස්සේ ඔබ කියන ආකාරයට වහ වහ ගහ මුලට ඔය අතු ටික දාන්න නැතුව පොඩ්ඩක් ඈත් පැත් වෙන්න මේ පේලි අතර අපි දැන් තියෙනවා. දැන් අපි දාන්න බලාපොරොත්තු වෙනවා වැස්සකින් පස්සේ මේ ටික. අපි දන්නවා ටිකක් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වගේ වෙනකොට නම් පාංශු කාදනය පවා වෙන මහ වැස්සක් අන්තර් මෝසම් වැස්සක් අපේ රටට ලැබෙනවා. ඒ කාලෙට කලින් මේ ටික දැම්මොත් හොඳයි කියලා අදහස් කරනවා. නෑ මෙහෙමයි වසුන දැම්මට කමන්නේ. හැබැයි තෙතමනේත් එක අර ගහමුලට ගොඩක් ගොවින් වසුන දාන්න කිව්වම කපපු අතු ටික කෙලිම ගහමුලටම ගොඩ කරනවා. ඕක තව ප්‍රශ්නයක්. මොකද වැහිත් එක්කම අර තෙතමනේත් එක්ක අර ගහමුල රැඳිලා තිබ්බාන් පස්සේ සමහරට මේවා ජීවි කොටස්නේ. මේවා දිරිමී ක්‍රියාවලිය භාජන වෙනවා. එතකොට මේක අහිතකර සමහරට මේ කොළවල තිබ්බොත් එහෙම මේ පයිටොප්තරා රෝගීකාරක තත්ත්වයන් එහෙම අර හොඳට තෙතමනේක් තියෙනවා. හොඳ උෂ්ණත්වයකුත් හැදෙනවා මේක දිරිමී ක්‍රියාවලිය නිසා. එතකොට ගහමුලට හානි කරන්න පටන් ගන්නවා. ගම්මිරිස් සාගයට හානි කරනවා. ඉතින් අපි ඒකයි කියන්නේ ඒ වෙලාවේදී ගහ මුලටම ගොඩ ගහන්න එපා. මේක පුළුවන් තරම් ගහට ඈතින් මේ වසුන දාගන්න. ගොඩක් අපි ගොවිමතුන කිව්වම ඉතින් ඕක ඉතින් ගිහින් ගහටම තමයි ගොඩ කරන්නේ. ගහේ හේතු කරලම ගොඩ ගහනවා. ඉතින් අපිට ඇත්තටම මේකෙන් බලාපොරොත්තු වෙන එකක් තමයි තෙතමනේ ආරක්ෂා කර ගැනීම සහ පෝෂණය ගහට ලබා දීම. මේ පෝෂණය ගහට ලබා දීම කියන කාර්යය සිද්ධ වෙන්නේ නැහැ උතනදී. මොකද ගහක් මුල නෙමේ මේ අවශ්‍යසක මුල් තියෙන්නේ. කියන්නේ ඒකේ උරා ගන්න මුල් තියෙන්නේ ගොඩක් ගහෙන් ඈත. ඉතින් ඒ හැරිට තමයි මේ කොල්ල ටික දාන්න ඕනේ ඇත්තටම. නමුත් මිනිස්සු කරන්නේ ගිහිල්ලා ගහ මුලට ගොඩ කරන එක. ඒකෙන් වෙන හානිය තමයි අර ඒවා දිරීමේ ක්‍රියාවලිය පටන් ගත්තාන් පස්සේ අර ගම්මිරිස් ඒ කියන්නේ දිලිර කාරක ඉන්නවා. ඉතින් ගම්මිරිස් ගහද ගිනිසිරක ගහද කියලා බලන්නේ. මෙයා හැම අහුවෙන හැමතැනටම මේ හානි කරන්න පටන් ගන්නවා. ඒ හානිකර තත්ත්වයන් ගොඩක් වෙලාට මතුවෙන්නේ ඔන්න ඒ නිසා. වැහි කාලෙදි පුළුවන් තරම් ගස් මුල් සුද්ධ කරලා ගහෙන් ඈත් කරලා තියාගන්න ඕනේ. ගහ කියන්නේ පිරිසුදු තියාගත්තොත් තමයි ගහ පරිසම් කරගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් වෙලාට අපි දකින්නේ මේ සමහරට කඩි එන තත්ත්වයකුත් තියෙනවා. ඒ කියන්නේ තෙතමනේ තියෙනවා නම් ඒ හරියට මේ අපි දන්නවනේ බිම් පණුව එනවා. ඉතින් ওই පණුව වර්ග එක එක සත්තු කන්න තමයි කඩි ගුල් ගහගන්නේ. සමහරට උන්ගේ මේ පැටව දාන්න ගුල් ගහගන්නවා. ඉතින් මේක අර සුද්ධ කරලා තිබුණ විතර අර කඩියන තත්ත්වයක් නැති වෙනවා. ඒ කඩියක් ආවොත් එහෙම කඩියක ඒක ආවොත් එන්නේ කඩිය අපේ ගම්මිරිස් ගහේ මුල් කන්නේ නැහැ බොහෝ වෙලාවට. නමුත් මුන් අර ගුල් හරණය නිසා අපේ මුල් ටික පාදනවා. මුල් පෑදුවම පස්සේ ඒ කියන්නේ අර ඇතුලේ අර තෙතමනේ ඒ කියන්නේ වායුගෝලයේ මේ ජලයේ උරා ගැනීම හැකියාව නැතිලා ගිහිල්ලා මුල් මෙව්ව වෙලා අන්න ඒ වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් මේවා ටිකක් ගොවි මහත් වුණත් ටිකක් අවබෝධ කරගෙන තමන්ගේ වගාව නඩත්තු කරගන්න ඕනේ. නිතරම වගාව පරීක්ෂා කිරීම තමන්ට තිබෙන හැම විවේක කාලයකම වගාවේ තිබෙන වෙනස්කම් වටපිටාවේ තිබෙන වෙනස්කම් ගැන අවධානය යොමු කිරීම හරිම වැදගත් වෙනවා. නිවැරදිව කෘෂිකර්මාන්තයේ නියැලෙනවා නම් අස්වන්න නෙලාගන්න කාලයට පමණක් ඒ පැත්තට යන්න ගිහිල්ලා ඊට පස්සේ එහෙම නැත්නම් අතු කපන කාලට විතරක් අතු ටික කපාගෙන ඇවිල්ලා සූර්යාලෝකය වැටෙනවා කියන විතරක් හිත හදාගන්න නැතිව නිතර නිතර තමන්ගේ වගාව හරියට දරුවෙක් රැක ගන්නවා වගේ සුපරීක්ෂාකාරීව පාලනය කරගෙන සිදු කරගෙන යනවා නම් මම හිතනවා තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් කියලා. එතනදී එක පිළියමක් පොහොර ටික දැම්ම දැන් ප්‍රශ්න ඉවරයි කියන්නවත් බෑ අපිට. දැන් වැස්ස දැන් ප්‍රශ්න ඉවරයි කියන්නවත් බෑ. ස්වභාව ධර්මයෙන් දෙන දායාද වලින් අපට ලැබෙන සම්පත් වලට අමතරව අපි කළ යුතු නිසි නඩත්තු කටයුතු ඒකාබද්ධ ප්‍රවේශයකින් සිදු කරනවා නම් අපිට පුළුවන් මේ පැකේජ් එකෙන් එහෙම නැත්නම් මේ පිළිවෙත් මාලාවෙන් මේ සත්කාර කට්ටලෙන් උපරිම ප්‍රතිඵල නෙලා ගන්න. හොඳයි. දුර්ග මහත්මයා අපිට තව දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි මේ දැන් ඔය අපි මුල් සම්බන්ධව පස් සම්බන්ධව තෙතමනේ සම්බන්ධව කතා කරා මේ කරල් හැල්න තත්ත්වයක් තියෙනවා ගම්මිරිස් වගාවේ. මේක මේ කාලගුණික වෙනස් වීම දේශගුණික වෙනස් වීම නිසා සිදු වෙනවද? එහෙම නැත්නම් රෝගී තත්ත්වයන් මේකට බලපානවද? කාරණා කිහිපයක් බලපානවා. කියන්නේ අසන ඇල්ලුවා ඊට පස්සේ මේ අසන පවත්වා ගැනීම තමයි ඊළඟට අපිට තියෙන කාරණේ. ඉතින් ගහක අසන පවත්වා ගැනීමේදී එකක් රෝග නිසා බලපාන්න පුළුවන්. කියන්නේ මූල මණ්ඩලයට හරි පත්‍ර වලට හරි මේ කියන්නේ කරල් වලට හරි මේ රෝගයක් ඇති වුණොත් එහෙම ඒවා හල්ලලා දානවා. ඒක අපිට අඳුන ගන්න පුළුවන් බාහිරින්. ඒ කියන්නේ රෝගයක් නම් හැබැයි රෝගී නොවන අවස්ථාවලදත් මේ අවස්ථාවලදීත් මේ කරල් හලනවා. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. ඇයි අපි එහෙම තත්ත්වයක් පවත්වා ගන්න කියන එක
ප්‍රධාන වශයෙන්ම මේ කරල් හලන්නේ අපේ ගහේ දැන් එයාගේ තියෙන ආහාර සංචිත ආහාර ප්‍රමාණය මත තමයි එයා කරල් පවත් ගන්නේ. ඊට වැඩි කොච්චර කරල් ඇති වුණත් ඒ ටික ඔක්කොම හල්ලා දානවා. ඉතින් අපිට පුළුවන් නම් අපි මේ ඇති කරගත්ත කරල් ටික ඔක්කොම පවත් ගන්න. ඒ සඳහා අපි ගහට පහසුකම් සලසා දෙන්න ඕනේ. ඉතින් ඒක කරන්නේ කොහොමද කියලා අපි බලමු. එකක් තමයි මේ ගම්මිරිස් ගහ කියන ගම්මිරිස් වල එයා කෑම හදාගන්න ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඔය අගෝස්තු මාසේ කප්පාදුවෙන් පස්සේ ගොඩ මහතුරු හිතන ගොවි මහතුරු හිතන්නේ හරි අපි කප්පාදු කරලා ඉවරයි ඊට පස්සේ දැන් මේ ගම්මිරිස් වලේ වැඩ ටික තමයි එයා කරගන්න ඕනේ කියලා. නමුත් ඒක එහෙම නෙමේ. ගිනිසිරියා කියන්නේ ඉතාම සක්‍රීය ගහක්. ගිනිසිරිය ගහින් අපි අරලා තියෙන්නේ. මෙයා කපලා මාසයක් දෙකක් ඇද්දි ඉතාම වේගෙන් මේක වර්ධනය වෙලා මේක ආපහු අර තිබ්බට වැඩිය මේක සාක වියනක් බවට පත් කරගන්නවා ඉහෙලින්. ඒ කියන්නේ වනාන්තරයක් බවට පත් කරගන්නවා. අපි කප්පාදු කරලා මාස 3ක් අතර ගිහින් බැලුවොත් එහෙම ගම්මිරිස්සලක් පේන්නේ නැහැ. ගිනිසිරියගේ උඩින් ඔක්කොම තියෙන ගිනිසිර කොළ පිරිච්ච වනාන්තරයක් වගේ. මෙහෙම තත්ත්වයක් ඇටතේදී අර තිබ්බට වැඩිය හානි කරයි. මොකද අවුව බිඳුවක්වත් ගම්මිරිස් වලට වැටෙන්නේ නැතුව ඉහෙල වියනෙන් ඔක්කොම අවුව ටික උරා ගන්නවා. එතකොට වෙන්නේ මේ ගම්මිරිස්සල් වලට එයාගේ පෝෂණය හදා ගැනීමට අවුව නැති වෙලා, කියන්නේ ආලෝකේ නැති වෙලා ප්‍රබසන සිලසෙන ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ගහේ තියෙන සංචිත වලින් අර පුරවන්න පුළුවන් කරල් ටික ඉතුරු කරගෙන ඉතුරු ටික ඔක්කොම හල්ලා දානවා. ඉතින් මේක ලොකු අපරාධයක්. ඉතින් අපි දැනගන්න ඕනේ ගිනිසිරිය කොළ නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ ගම්මිරිස් වලට හොඳ ආලෝකය ලබා දීම. මේ සඳහා අපි සාමාන්‍යයෙන් ගම්මිරිස් වලේ මේ ගිනිසිරිය වල ගිනිසිරිය ගහ පාලනය කරගන්න ඕනේ. ඒ සඳහා අපි ඔය එන ඔක්කොම අතු වර්ධනය වෙන්නේ ඉඩ නොහැර ඒකෙන් අඩුගානේ ගහ ගිනිසිර ගහකට ගම්බිරි මේ අතු එකක් දෙකක් පමණක් ඉතුරු කරලා අනිත් ඔක්කොම අයින් කරගන්න ඕනේ. මෙන්න මෙහෙම කරොත් එහෙම අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ ආලෝකය ලබා දෙන්න පුළුවන් ගම්බිරිසල්ට. එහෙම නොවන ගොඩක් වැල්වල කරල් හලනවා තමයි. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි පෝෂණය. සමහරලාට අපි ඔය කපල දාන අතු ටික ඇති කියලා හිතුවට ඒක මදි අර වර්ගයේ ලොකු අසනක් ආපු කාලවලට ඒ වගේ අසනකට පෝෂණය සැපීමට, ඒ කියන්නේ පාංශු පෝෂණය සැපීමට මේ අපි කපල දාන අතු ටික මදි වෙනවා. මෙහෙම වෙලාවට අපි ඇත්තටම බාහිරින් ලබා දෙන්න ඕනේ මේ පාංශු පෝෂක. එකක් තමයි අපිට පුළුවන් කාබනික පොහොරක් හදාගෙන ගොඩ ගහගෙන මේ පරිසරෙන් තියාගත්තොත් මෙන්න මේවා මේ පාවිච්චි කරන්න පුළුවන්. අපි අර ලොකු අසන ආපු කාලෙට අමතර පෝෂණයක් අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ. එහෙම ඒවා නැත්තම් අපිට ඉතින් රසායනික පොහොර අපි කැමති නම්, ඒ කියන්නේ ගොවි මහත්තයා කැමති නම් සහ ඒකේ පහසුකම් තියෙනවා නම් මුදල් තියෙනවා නම් රසායනික පොහොර අපේ නිර්දේශිත ප්‍රමාණයට යොදාගත්තොත් අර කියන කරල් හැලීමේ ක්‍රියාවලිය නවත්ත ගන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම කරල් 1000ක් ගහක හැදුනොත් කරල් 100ක් 200ක් ඉතුරු වෙනවා නම් ඒකේ තේරුමක් නැහැ. පුළුවන් තරම් අර කරල් ටික ඉතුරු කරගත්තොත් ඒක හොඳට නඩත්තු කරගත්තොත් ඉතාම හොඳ අස්සනක් අපිට ලබා ගන්න. මං කිව්වේ කරල් 1000යි නෙමෙයි හැදෙන්නේ. අපි සංඛ්‍යාව වශයෙන් එහෙම සැලකුවොත් ඒ ඔක්කොම ඉතුරු කරගන්න පුළුවන් කියන කාරණේ තමයි අපි මේ කියන්නේ. ඊළඟ කාරණේ රෝග පාලනය කර ගැනීම. රෝගී තත්ත්වයක් අපි දැනගන්න ඕනේ. මහා වැස්සක් එනවා නම් ඒත් එක්කම මේ මූල මණ්ඩලයට හානි වෙනවා කියන එක. ඒ කියන්නේ දීර්ඝ කාලයක් ලොකු වැස්සක් ඇවිල්ලා තිබ්බොත්, උල්දිය දෙමීම තත්ත්වයක් ඇවිල්ලා තිබ්බොත්, කඳුකර ප්‍රදේශ සහ වතුර බහින්නේ නැති ප්‍රදේශවල, වතුර අයින් වෙන්නේ නැති ප්‍රදේශවල අපේ ගම්මිරිසල් වල මූල මණ්ඩලයට හානි වෙනවා කියලා දැනගන්න ඕනේ. එහෙම වුණාම ඒ වගේ කාලවලදී පුළුවන් තරම් කාණු පද්ධතියක් කපලා වතුර අයින් කර ගැනීම සහ යට තියෙන මුල් කුණු වෙලා තියෙනවා කියලා දැන ගැනීම සහ වැඩිපුර මුල් ටිකක් හදා ගැනීම. අන්න ඒ කාලවලදී අපි කියනවා පුළුවන් තරම් කාබනික කියන්නේ ගොම හරි මොන හරි, කියන්නේ වියලි ගොම, දිරාගිය ගොම එකතු කරන්න කියලා. එතකොට අර මැරිච්ච මුල් මණ්ඩලෙ වෙනුවට අලුතෙන් මුල් මණ්ඩලයක් මෙයා හදා ගන්නවා. ඉතින් ඒ වගේ ගහ පරිස්සම් කර ගැනීමේ ක්‍රියාවලියක් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ කාරණා, ඒ කියන්නේ පොහොර නිසි පෝෂණයක් එකතු කිරීම පසට කප්පාදුව හරියට කර ගැනීම, පළවෙනි කප්පාදුවෙන් පස්සේ දෙවෙනි තුන්වෙනි කප්පාදුව පවත්වා ගැනීම සහ රෝගී කොටස අයින් කර ගැනීම. ඊට අමතරව ගම්මිරිසැලෙත් තියෙනවා. අපි දැකලා තියෙන ඕනතරම් අසන්න හැදුනට එයා, ඒ කියන්නේ ප්‍රබාසන් සලසන කරාට එයා කරල් වලට වැඩිය අමතර පෝෂණ කොටස් ප්‍රමාණයක් දෙනවා. එයාගෙම සාක අනවශ්‍ය කොටස් අපි කියනවා බිමින් දුවන පාවෙල් තියෙනවා, ඉහළින් එල්ලෙන අතු තියෙන නැත්නම් ගැරන්ඩිවැල් කියනවා. මෙන්න මෙව්වා තියා ගැනීම තුළින් ගම්මිරිස්සල හැදෙන පෝෂණ, කියන ප්‍රබාසංසලසින් හැදෙන කෑම ටික වැඩිපුරම දෙන්නේ අන්න අර වගේ කොටස් වලට. ඉතින් අපි ඒවත් අයින් කරලා තියාගන්නවා. එහෙම නැත්නම් වෙන්නේ කරල් වලට දෙන පෝෂණයට වැඩි ප්‍රමාණයක් අර අනවශ්‍ය කොටස් වලට ගම්මිරිස්සල විසින් දෙනවා. මොකද මෙයාගේ බෝවීමේ ප්‍රධානම මාධ්‍ය මේ ඇට නෙමෙයි, ගම්මිරිස් ඇට වලින් නෙමෙයි මෙයා බෝ වෙන්නේ. මෙයා පුළුවන් තරම් බෝ වෙන්න යොදාගන්නේ අර මේ දහවක කොටස්. ඉතින් ඒවා පුළුවන් තරම් මේ වැල් වලින් හදන්න බලාගෙන ඉන්නවා මිසක් ඇට වලට දෙන්න තියෙන පෝෂණය අඩු කරනවා මෙයා. ඉතින් අපි අර මූලික අවස්ථාවේදී මන් නෙව්වා, කියන්නේ බිමින් යන දුවන වැල් සහ දාවක ඉහිලින් ඉල්ලන මේ ගැරන්ඩි වැල් වගේවා අයින් කරලා ගම්මිරිස් වලත් කප්පාදු කරලා තියාගන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ හරියට නඩත්තු කරගත්ත කෙනෙකුට තමන්ගේ වගාවේ බලාපොරොත්තු වෙන අස්සන හරියටම ගන්න පුළුවන්.
හිතවතුනි, දැන් වේලාව උදේ 10:05 වෙලා විනාඩි 47යි. අපි ගම්බිරිස් වගාවේ රස මුසු තැන් තමයි කතා කරමින් සිටින්නේ. ගම්බිරිස් වගාව බොහෝ ප්‍රදේශවල සිදු කළ හැකි වගාවක් අපනයන කුෂ්කර්ම ක්ෂේත්‍රයේ. ඒ වගේම තමන් වාණිජ මට්ටමින් විශාල වගාවක් සිදු කරගෙන ගියේ නැතත්, මහ පරිමාණයෙන් වගාව සිදු කරගෙන ගියේ නැතත්, ගෙදර දොරේ අවශ්‍යතාවය සඳහා සහ තමන්ට අතේ මිතේ හිඟයක් වෙනකොට මේක බියලලා හෝ එහෙම නැත්නම් අමු පිටින්ම හරි ඔය මේ අපනයන කුෂ්කර්මක භෝග එකතු කරන කෙනෙකුට දීලා නිකම් මුදලක් හම්බ කරගන්නට පුළුවන් හොඳ ධන උල්පතක් විදිහට අපට මේක හඳුන්වන්නට පුළුවන්. ඒ නිසාම බොහෝ දෙනෙක් වැලක් දෙකක් හරි තමන්ගේ ගෙවත් ආශ්‍රීතව පවත්වාගෙන යන්නට උනන්දු වෙනවා. අපි ගම්බිරිස් භෝගය ගැන ඇත්තටම දැඩි විද්‍යාත්මක කරුණුම නෙවෙයි, එදිනෙදා ජීවිතයේදී අපි සැලකිලිමත් විය යුතු අපට පහසුවෙන් අනුගමනය කළ හැකි පිළිවෙත් පිළිබඳව තමයි මේ කතාව අද සිදු කරමින් සිටින්නේ. අපට සම්පත්දායකත්වය ලබා දෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පරේෂණ හා සංවර්ධන සහකාර රෝහණ දුරගම මහත්මයා. සාකච්ඡාවේ අවසන් කොටසට අපි පිය තබමු ගීතයක රසය විඳලා. ඉන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා හරිත මන්සලේ ගම්බිරිස් පිළිබඳව ඊළඟ තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න. නැවතත් ඔබ හරිත මන්සල වැඩසටහන සමගින්. අපි අද කතා කරමින් සිටින්නේ ගම්බිරිස් වගාව පිළිබඳව. මුළුමනින්ම ගම්බිරිස් අපි ඉතාමත් කැමැති අපනයන කුෂ්කර්ම භෝගයක්, එහෙම නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන කුළුබඩු විදියට හඳුනන්න පුළුවන් වර්ගයක්. ගම්බිරිස් විවිධ ආහාර සම්පාදනයේදී වගේම ඇතැම් වෙලාවට අපි දෛනික ආහාර වේල සකස් කර ගැනීමේදී ගම්බිරිස්ම නොදා ඉන්න බැරි ව්‍යංජන තියෙනවා. සමහර ආහාර සකස් කිරීම තුන ඒකට ගම්බිරිස්ම දැම්මොත් තමයි ඒ පදම, ඒ රසය අපට ලබා ගන්නට පුළුවන්, ඒ ආස්වාදය ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අපේ ගොවි ජනතාව ටිකක් හොඳින් සත්කාර සම්මාන කරලා වගාවක් ස්ථාපිත කරොත් වසර ගණනාවක් පොඩි පොඩි නරත්තු කිරීම කණ්ඩව සිදු කරගෙන වැඩිය මහන්සියක් නැතුව බොහොම සුපරීක්ෂාවෙන් වගාවක් පවත්වාගෙන යනවා නම් ගම්බිරිස් වලින් ඉහළ ආදායමක් ලබා ගන්නට පුළුවන්. අපේ ජනතාවට ලොකු දැනුමක් කැපකිරීමක් ඒ වගේම වෙනත් කෘෂි රසායන ද්‍රව්‍ය ගනුදෙනුවක් සිදු කළේ නැතත්. හොඳයි, දැන් ගම්බිරිස් වල මේ කතාබහේ අවසාන කොටසට තමයි අපි මේ සම්පත්දායකත් සමග පිවිසෙන්නේ. ගම්බිරිස් වගාවේ බොහෝ දෙනෙක් කරන වැඩක් තමයි තමන්ට අතමිට හිඟ වුණාම අපි නිකන් ඇත්තරම මේ දකින්නම තියෙන උදාහරණයක් අමුකෝ. දැන් අප්‍රේල් මාසේ බොහෝ දෙනෙකුට වැටුප් හම්බුණා කලින්. දැන් මාසික වැටුප දිහා බලාගෙන ඉන්න ජනතාවක් අපේ රටේ ඉන්නවා මේ තියෙන ආර්ථික වටපිටාවත් එක්ක. වෙනත් ශක්තිමත් බාහිර ආදායමක් නැත්නම් කෘෂිකාර්මික වශයෙන් වගා කටයුතු වලින් අපට ආදායමක් ලබන්න නැත්නම් බොහෝ දෙනෙක් යැපෙන්නේ ඊළඟ වැටුපෙන්නේ කවද්ද කියලා බලාගෙන තමයි කටයුතු කරන්නේ. දැන් මේ මාසේ වැටුප් ලැබෙන දවස් වෙනකොට අත මිට හිඟයි තමා බොහෝ දෙනෙකුට. මාසිකටත් එහා දැන් මේ තියෙන සොච්චම නඩත්තු කරගෙන යන තත්ත්වයක් තියෙන්නේ. මෙන්න මේ වෙලාවට පිහිට වෙනවා අපට අපේ අපනයන කෘෂිකර්ම භෝග ගෙවත්තේ තියෙන ගම්බිරිස්වල සාධික ගහ ඉතාමත් මේ මසුරන් වගේ වටිනවා නේද? ඒක නිසාම තමයි මේවා අපිට මිල අමිල ප්‍රයෝජනයක් මේ වගේ ලබා ගන්න පුළුවන් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩි වැඩක් තියෙනවා, සල්ලි හිගෙ වෙච්චි පළියට මේ වගේ අස්වර නෙලා ගන්න එක හොඳද කියන කාරණේ. ඇත්තටම මේ රෝණ මහත්ම දැන් ගොඩක් අපනයන කුෂිකර්ම භෝග ග්‍රේඩ් කරලා නිගන්නෙත් නේද? පළවෙනි ශ්‍රේණි කරලා ගන්නෙ නේ. ශ්‍රේණි කරලා ගත්තාම තමයි මොකද වෙලෙන්දන්ට ඒක වෙන් කරගත්තාම අපි අපනයන ආයතනයකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඔවුන්ට හොඳ ගුණාත්මක ක්වොලිටි බඩු දෙන්නට පුළුවන්. කලවම් කරලා දුන්නොත් ඒකේ වටිනාකම නැති වෙනවා. ඒ වගේම ඔවුන්ටත් පාඩු සිද්ධ වෙනවා. ඒක නිසා හොඳ තත්ත්වෙන් දුන්නොත් වැඩි මිලක්, බාල තත්ත්වෙන් නිෂ්පාදන දුන්නොත් අඩු මිලක් ගන්න පුළුවන්. ඉතින් ගම්බිරිස් ඇටේ මලෙන් එළියට අපු දවසේ නම් සරයි තමයි. හැබැයි පොත්ත ගැලවිලා ඇටේ යට සුදු පාට ඇටේ මතුවෙන තරමට ඉදුණොත් ඉතාම ඉහළ ගුණාත්මක යුක්ත අවස්ථාවක් කියලා කියනවා. හැබැයි ඉතින් අතමිටේ හිඟ වෙනකොට ලා පාටට තද කොළ පාටෙන්ටත් ඉස්සර අර ඇඟිලි දෙකෙන් මිරිකෙනකොට ඉස්ම වතුර වගේ එළියට බහින වෙලාවලුත් කඩන අවස්ථා තියෙනවා අපේ වගාකරුවන්. මේ මේකේ මොකද්ද පාඩුව? ඔව්, ඇත්තරම දැන් අපි ඕනම් භෝගයක් ඒකේ නිසි අවස්ථාවයි තමයි නෙලලුන. අපි කියන්නේ දැන් පසුවසුණු තාක්ෂණයක් අපි භාවිතා කරනවා, ලෝක හැම රටම මේක භාවිතා කරනවා. ඒ අසන උචිත අවස්ථාවේ තමයි නෙලන්න ඕනේ. ඇත්තටම ඉතින් අපේ රටේ වෙන්නේ දැන් ගම්බිරිස වගාව මේක විශේෂයි. ඒ කියන්නේ මේකට සාමාන්‍ය ඒ කියන්නේ අතරමැදි අවස්ථාවේ ඉල්ලුමක් තියෙනවා. මේවා ගන්නේ මේ තෙල් හිඳින්න ඉන්දියාවගේ රටවල ඒ කට්ටිය තෙල්
නිස්පාදනය සඳහා අපේ රටේ ගම්මිරිස්ටික අරගෙන යනවා. හැබැයි ඒ කට්ටියගේ රටේ ගම්මිරිස්ටික ඒ කට්ටිය නිසි අවස්ථාවට නිකන් රැක ගන්නවා. ඕක තමයි වෙනස. කියන්නේ එයාලට එයාලගේ රටේ තෙල් තෙල් ආශ්‍රිත මේ ව්‍යාපාරය සඳහා අපේ ගම්මිරිස් භාවිතා කරනවා. හැබැයි එයාලගේ රටේ ගම්මිරිස් නිසි අවස්ථාව නිකන් මෝරණකම් ඉන්නවා. එතකොට අපි අතර මේ අපි තමයි මේකේ මේ කියන්නේ මේ වාචන වෙලා තියෙන මේකට මේ කියන්නේ අසාධාරණ අහුවෙලා තියෙන්නේ. ඊළංකාරණේ දැන් අපි වීවගාව කරි වෙනතවගාව ගත්තොත් එහෙම අපිට සල්ලි නැහැ කියලා ගොයම මැදින් කපලා අසන ගන්න බෑනේ. ඒක නිසි පැහැෙනකම් ඉන්න වෙනවා නේද? දැන් අප්‍රේල් මාසෙට අපිට අවුරුදු කණ්ඩ ඕන නම් ගොයම කුඹුරු තියනවා කපන් එන්න පුළුවන්. දැන් කපලා එහෙම බෑනේ. ඒක පැහැෙනකම් ඉන්න ඕනේ. ඉතින් මේකේ තියෙන වෙනස තමයි ඕන මේ කියන අර ලපිටි අවස්ථාවෙත් නෙලා ගන්න පුළුවන්. ඒ නිසා ගොවින් කරන්නේ දැන් තමන්ට සල්ලි හදිසියක් මොන හරි අවස්ථාවක් වුණොත් අරවා කඩලා අමු කියන්නේ පැහෙන්න ඉස්සලම කඩලා දෙනවා. නිසි වර්ධනේ වෙන්න ඉස්සලා. ඉතින් ඒකේ වෙන අවාසි කිහිපයක් තියෙනවා. ඒකත් තමයි මේ ඒකේ ඇත්තරම මේ දැන් නිවැරදි කියන්නේ අපි සාමාන්‍ය ගම්බිරිස් අස්සන්න නෙලන්නේ මාස 7ක් 8ක් යන්න ඕනේ. කියන්නේ මල් රෑන් නැද්දලා මාස 7 අඩු ගානේ 7ක්වත් යන්න ඕනේ. අඩු ගානේ මාස 5න් 6න් එහා යන්න ඕනේ. ඉතින් මේ මේකෙදී අර හොඳරම කියන්නේ ඒ කියන්නේ සුදු ගම්බිරිස් හදනවා නම් මාස 7 8 වෙනවා. ඉදෙනකම් ඉන්න ඕනේ. ඉතින් කොහොමත් අර මේ ගම්බිරිස් පොඩි කරාම පොඩි වෙන්නේ නැති වෙන්න අර කිරි වගේ එන්නේ නැති වෙනන් මේ හොඳට මොරවස්තවෙදී තමයි මේ ගම්බිරිස් වල අස්සන්නේ හොඳරම බර තියෙන්නේ. අර නොමේරු අස්සන නෙළුවොත් එහෙම ඇත්තරම මේකේ ගණන් හදලා තියෙනවා. සමහර අපේ විශේෂඥයන් ඒ කට්ටිය කියනවා 1 කිලෝ එකක් හදාගන්න ගම්බිරිසට නොමේරු අස්සන මාස 4 3 4 වගේ වල ඇට 140,000 කිර යනවා කියලා. ඉතින් සාමාන්‍ය හොඳරම මේ මෝරපු අවස්ථාවේදී කරල් ඒ කියන්නේ ඇට 40,000 ගේතර කිලෝ එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ අපි එහෙම ගණන් හදලා බැලුවොත් එහෙම තුනෙන් දෙකක් විතර අස්සන්න අහක යනවා මේ නොමේරු අවස්ථාවේ ගම්මිරිස් නෙලීම නිසා. එතකොට වෙන්නේ සාමාන්‍ය අපි ගානක් වශයෙන් කිව්වොත් එහෙම ඔබ ඇට කියන්නේ කිලෝ 1000ක ගම්මිරිස් තියනවා නම් නොමේරු අවස්ථාවේ කිලෝ 1000ක් ඔයා කඩලා වික්කනා තේනවනේ. ඒ කියන්නේ නොමේරු අවස්ථාවේ කිලෝ 1000ක් ඔයාගේ වගාවෙන් කඩලා වික්කොත් ඒක සාමාන්‍යයෙන් ඒ වෙලෙන්දොත් කරන්නේ පොඩි මිලක් වැඩියෙන් ගන්නවා. ඒ කියන්නේ නොමේරුස ඒ කියන්නේ තෙල් සඳහන් එකටි ගන්න අපි කියමු රුපියල් 250 ගානේ ගත්තා කියලා. එතකොට ඔයාලට ලැබෙනවා ₹200,000ක්. 250,000 ඔබේ අස්සන්න ලැබෙනවා. හැබැයි මේක නිසි අවස්ථාවට පරිණත වුණාම පස්සේ කැඩුවොත් එහෙම ඒ කියන්නේ අපි කියනවා 3 ගුණයක් අස්සන්න වැඩි වෙනවා කියලානේ. එතකොට ඔයාලට කිලෝ 3000ක් ලැබෙනවා මේකෙන්. එතකොට ඒක අඩු මිලට වික්කත් කියන්නේ රුපියල් 200කට වික්කත් ඔයාලට ₹600,000ක් ලැබෙනවා. දැන් ඉස්සෙල්ලා ₹200,000ක් ලැබුණ එක දැන් ₹600,000ක් විතර අස්සන්නක් ලැබෙනවා. ඉතින් මේ පරතරේ ඇත්තරම ඔයාලා තව මාස 2-3ක් ඉවසා ගත්තා නම් මේ ලොකු අස්සන්නකට හොඳ අවස්ථාවකට යන්න තිබ්බා. ඊළඟ කාරණේ තමයි මේකේ අපි අර මම මුලින්ම සඳහන් කරපු විදිහට ගම්මිරිස් වල අර ග්‍රේඩ් ඒ කියන්නේ ශ්‍රේණි වෙන්නේ ඒකේ තියෙන ඒ කියන්නේ බාහිර ගුණාත්මේ පෙනුම සහ ඒකේ බර අණුව. ඉතින් අපි කියනවා ලීටරයකට ග්‍රෑම් 550කට එහා තියනවා නම් හොඳම ශ්‍රේණියේ ඉව කියලා කියනවා. ඉතින් අර අඩු නොමේරු අවස්ථාවේ හැදුවොත් එහෙම 550 ගන්න බෑ ග්‍රෑම් ලීටරයකට 400 450 500 අඩුව තමයි කොහොමත් පිටන්නේ. එතකොට ඇත්තටම මේකේ මේ අපනයන වෙළඳපොලේ තියෙන මිලත් ඉතාම අඩුයි. ඒ ශ්‍රේණි වල තියෙනවට වටිනාකම අඩුයි. 550න් එහා තියෙනවට වටිනාකම වැඩි. එතකොට ඒක එකක්. දෙවෙනි කාරණේ තමයි අපනයන කරද්දී තියෙන පරිමාව. දැන් අපි නොමේරු පරිමාව රටේ සමස්තය ඔක්කොම නොමේරු අවස්ථාවේ කැඩුවොත් එහෙම ඒ ගන්න පරිමාව සහ කිලෝ ප්‍රමාණය සහ ඇත්තරම හොඳ පරිණත අවස්ථාවේ කැඩුවොත් එහෙම ගන්න ප්‍රමාණය සහ කිලෝ ප්‍රමාණය දෙතුන් ගුණයක් වැඩි. එතකොට අපනය කරාම ලැබෙන ඩොලර් ප්‍රමාණයට ලංකාවට වැඩි වෙනවා. ඉතින් මේ හැම අතක් සැලකුවොත් එහෙම ඇත්තරම ලංකාවට ඩොලර් ප්‍රමාණය ලැබීමට නියමිත ඩොලර් ප්‍රමාණය නොලැබී යනවා අමුයින් කියන නොමේරු අවස්ථාවේ කැඩීම නිසා. ඒක රටක් වශයෙන් පාඩුවක්. ඊළඟට ගොවියෙක් වශයෙන් වගකරුවෙක් වශයෙන් තමන් අර නොමේරු අවස්ථාවේ කඩා දීම නිසා ඇත්ත අස්සන්න එන අවස්ථාවේදී විකුණලා ගන්න ලාභේ සහ අර නොමේරු අවස්ථාවේ ගත්ත ලාභේ අතර පරතරයක් තියෙනවා. ඒක ගොවියෙකුටත් පාඩුයි රටටත් පාඩුයි. මේක තමයි ඉතාමත් පැහැදිලි බුබුල් කාලෙට පැහෙන්ට ඉස්සෙල්ලා ගම්මිරිස් නිරණකේ ප්‍රශ්නේ මොකද්ද කියන කාරණේ. මෙතන අප කතාවට භාජනය කරපු නැති තත්ත්වයක් තියෙනවා මෙතන මහත්මයාණනි. මොකක්ද මේ හොරුන්ගෙන් බේර ගන්නටත් කඩන වෙලාවල් තියෙනවා. දැන් හොරුන්ගෙන් සහ සමහරට අපි අර ඉස්සෙල්ලා සලකපු අපි නොසිතුණු වෙලාව කරන දේශගුණේ බලපෑම නිසා ගස් කහ වෙලා ගස් හංග වෙලා ගහට දරා ගන්න බැරි වන්නේ වගේ වෙලාවෙදී අපි කියන්නේ ඒ වගේ දරා ගන්න බැරි ගස් වලින් අසන අයින් කරන්න කියලා. නමුත් අර හොඳට තියෙන අවසන් කඩන්න හොඳ නැහැ. කියන්නේ හොඳට යහපත් විදිහට පවත්වාගෙන ආපු වගාවක්
ඒක දිගටම මෝර්ණකන් තියාගන්න ඕනේ. වගාවක හිමිකරුවෙක් වගාකරුවෙක් බලාපොරොත්තු වෙන්නේ ඉහළම තත්ත්වෙන් තමන්ගේ අස්වැන්න දෙන්න. හැබැයි ඉතින් හොරෙකුට මේකේ අගක් මුලක් නැහැ. ඌට ඕන කොහෙට හරි පැනලා කීයක් හරි හම්බ කරගන්න, තමන්ගේ තියෙන ඔඩොක්කුවට හරි පුළුවන් තරම කඩාගන්න තමයි ග්‍රාමීය ප්‍රදේශවල උත්සාහ කරන්නේ. ඒතකොට ඌන්ට වැඩක් නැහැ, පැහිච්චි දෙයක්. ඌන්ට ඕන කොයි මට්ටමකින් හරි කමන්න කීයක් හරි හම්බ කරන්න. මොකද වෙහෙස මහන්සිය බලාපොරොත්තු කියන එක ඔහු සතුව නැහැ. ඌට ඕනේ බොහොම ෂෝට් කට් එකකින් තමන්ගේ වැඩේ කරගන්න. උතන තමයි අපිට ඔය වගාව හා සම්බන්ධව තාක්ෂණික නොවන තර්ජනයන් විදිහට අපිට දකින්න පුළුවන්. ඔය වන සත්තුන්ගේ හානිය මේ වගේ වගාවලට එච්චර බලපාන්නේ නැති නිසා තමයි අපි මේ පිළිබඳව කතා කළේ නැත්තේ. හොඳයි හිතවතුනි, අද අපි හරිත මන්සල නිමා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද අපි මුළුමනින්ම ගම්මිරිස් ගැන කතා කළේ. ගම්මිරිස් වගාවේ වැඩි අස්වන නෙලා ගැනීම සඳහා වගාකරුවෙක් වශයෙන් ඔබ කොයි ආකාරයෙන් සැලකිලිමත් විය යුතුද කියන කාරණය සහ අඩු වයසින් මෝරන්ට ඉස්සෙල්ලා ගම්මිරිස් නෙලන්න එපා, ඒකෙන් ඇතිවන අහිතක ප්‍රතිඵලය මොකක්ද කියන එක පෙන්වන්නට අද අපි සාකච්ඡාවේදී මහන්සි වුණා. මම හිතනවා අපේ උත්සාහය සාර්ථකයි කියලා. අද සම්පත්දායකත්වය ලබා දුන්නා මාතලේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන සහකාර රෝහණ දොරගම මහත්මයා, විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය තුළ මගේ සමකාලීන ඉතා හිතවත් මිතුරෙක්. ඉතාමත් සතුටින් අද හරිත මන්සර බැලසාන්ට මටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඔහුත් සමග කාලයකට පස්සේ ජනතාවට වැදගත් වෙන දෙයක් කතා බහ කරන්නට අවස්ථාවක් ලබා ගැනීම හේතුවෙන් අදත් අපට මැදිරි දායකත්වයේ තාක්ෂණික දායකත්වයේ ලබා දුන්නා බුද්ධිකා මල්ගහගමගේ ගීත සංග්‍රහ කරමින් අපත් සමග රැඳී සිටියා. එයටත් ස්තුතිය පුද කරමින් අපි හරිත මන්සලෙන් සමුගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. හරියටම තව සති දෙකකින් අපනයන කුසකර්ම දෙපාර්තමේන්තුවත් සමග අපි හරිත මන්සලේදී හමු වෙමු. මම අජිත් ගුණසේකර. දෑහිතකාමී පෙරගමන්කරුවන්ගේ විද්‍යුත් ආමන්ත්‍රණය හරිත මන්සල.